සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන නිවැරදි වූ මෙලව ජීවිතයක් සකස් කරගන්න නිවැරදි වූ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පිනතුනි භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් යම් ප්‍රමාණයක් නමුත් තවත් කෙනෙකුට ශ්‍රවණය කරන්න අවස්ථාව ලබල දෙන එක සද්ධර්ම දානමය පින්කම කියලා හඳුන්වන්නේ. ඒ සද්ධර්ම දානය මේ ලෝකේ තියෙන හැම දානයකටම වඩා වැඩියෙන්ම ආනිසංස ලැබෙන එකම දානය බවත් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය මේ සංසාරයෙන් එතර යන්න බලාපොරොත්තු වෙනවා නම් කෙනෙක් ඒ අයට තවත් මහෝපකාරී වෙන අවශ්‍යම දෙයක් තමයි ධර්ම ශ්‍රවණය. මේ පිරිස සද්ධර්ම දානමය පින්කමද සිදු කර ගනිමින් තමන් විතරක් ධර්ම ශ්‍රවණය කරනවා නෙවෙයි ලංකා වාසී ලෝක වාසී ධර්මයට කැමති
තවත් විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව උදා කර දෙමින් මෙම ධර්ම දේශනාව බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරවන්නද කටයුතු සංවිධානය කළා. එයින් රැස් කරගන්න මහානුභාව සම්පන්න කුසල් ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් නිර්වාණය අවබෝධ කර ගැනීම සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්තුනි, අද ධර්ම දේශනාවත් මේ ප්‍රාර්ථනාව කියන මාතෘකාව මුල් කරගෙන කරන දේශනා මාලාවේ තවත් එක දේශනාවක් හැටියටයි සිදු කරන්නේ. ශ්‍රද්ධා සම්පන්න වන්නෙම්වා, වීරිය සම්පන්න වන්නෙම්වා, සති සම්පන්න වන්නෙම්වා, සමාධි සම්පන්න වන්නෙම්වා, ප්‍රඥා සම්පන්න වන්නෙම්වා, නිර්මල පරියාප්තිය අසන්නෙම්වා, දරන්නෙම්වා, වචනෙන් පුරුදු පුහුණු වන්නෙම්වා, අර්ථ පිරික්සන්නෙම්වා, නුවණින් විනිවිද දකින්නෙම්වා, නිවැරදිව අන්‍යයන්ට දේශනා කරන්නෙම්වා කියන මේ කොටස සාකච්ඡා කරන්න අපි උත්සාහ කරමු. ශ්‍රද්ධා සම්පන්න වන්නෙම්වා. පිළිතුරු මේ ශ්‍රද්ධාව කියන ධර්මතාවය, ශ්‍රද්ධාව, සතිය, වීරිය, සමාධිය, ප්‍රඥාව කියන කාරණා පහ පිළිබඳව කරුණු සඳහන් කරනකොට මේ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය. එතකොට කොහොමද මේ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් වෙන්නේ? ශ්‍රද්ධාවේ ප්‍රභේද ගොඩක් ධර්මයේ පැහැදිලි කරනවා. සාමාන්‍යයෙන් අපි ගාව තියෙන ශ්‍රද්ධාවට කියන්නේ පසාද ශ්‍රද්ධා. ඒ කියන්නේ මේ දැකලා පැහැදුනා, අහලා පැහැදුනා. හැබැයි ඒක වෙනස් වෙන්න පුළුවන්. ඊට වඩා වෙනත් දෙයක් අහපුවහම නේ අරට වඩා මේක හොඳයි වගේ, මේක හරි වගේ කියලා අහලා ඒ පැත්තට පැහැදෙන්නත් පුළුවන්. එතකොට අර මුලින් තිබිච්ච පැහැදීම බිඳෙනවා. මේ නිසා ඒ ශ්‍රද්ධාව ඒ තරම් බලසම්පන්න, ශක්ති සම්පන්න ශ්‍රද්ධාවක් නෙවෙයි. නමුත් මෙතන ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් බවට පත් වෙනවා කියලා කියන්නේ ශ්‍රද්ධාවෙන් කරන්න පුළුවන් වැඩේ වෙන කිසිම දෙයකින් කරන්න බැරි නම්, ඒකට කියනවා ඒ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් බවට පත් වුණා කියලා. පින්නතුනි, ඇහැට කියන්නේ අපි චක්කු ඉන්ද්‍රිය කියලා. එතකොට ඇහෙන් කරන වැඩේ අනික් ඉන්ද්‍රියන් එකකින්වත් කරන්න බෑ. කනින්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් ඇහෙන් කරන වැඩේ කරන්න බෑ. ඒ නිසා දැකීම කියන කාර්යයට ප්‍රධානිය බවට පත් වෙනවා ඇහැ. ඒ නිසා ඇහැට කියනවා චක්කු ඉන්ද්‍රිය කියලා. එතකොට කනින් කරන කාර්ය කවදාවත් ඇහැට කරන්න බෑ. අනික් ඉන්ද්‍රියන්ට කරන්නත් බෑ. ඒක කනට විතරමයි කරන්න පුළුවන්. ඒ නිසා ඒකට කියනවා සෝත ඉන්ද්‍රිය කියලා. දිවෙන් කරන වැඩේ අනිත් එක ඉන්ද්‍රියකින්වත් කරන්න බැරි හින්දා මේ රස විඳිනවා, රස දැනෙනවා, රස ලබනවා කියන කාරණාව දිවට විතරයි කරන්න පුළුවන්. ඒ නිසා ඒකට කියනවා ජීවහා ඉන්ද්‍රිය කියලා. එහෙමනම් මේ ශ්‍රද්ධාව, ඒ ශ්‍රද්ධාවෙන් කරන්න පුළුවන් දේ සතියෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, වීරියෙන් කරන්න බැරි නම් ඉන්ද්‍රියක් බවට පත් වෙලයි තියෙන්නේ. ආංගීන් සා සඳහන් කළා සතර සතිපට්ඨානෙන්, වීරයෙන්, සතර ධානයෙන්, ප්‍රඥාවෙන් ලැබෙන්නේ නැති දෙයක් ශ්‍රද්ධාවෙන් ලැබෙනවා නම් ඒ ඉන්ද්‍රිය මට්ටමට දියුණු වෙලයි තියෙන්නේ කියලා. ආන් ඒ නිසා දැකීමට අධිපති නිසා ඇහැට අපි කිව්වා චක්කු ඉන්ද්‍රිය කියලා. ශ්‍රවණයට අධිපති නිසා අපි කනට කිව්වා සෝත ඉන්ද්‍රිය කියලා. ආන් ඒ වගේ ශ්‍රද්ධාවෙන් කරන්න පුළුවන් දේ අන් කිසිම දෙයකින් කෙරෙන්නේ නැත්නම් ඒක ශ්‍රද්ධා ඉන්ද්‍රිය බවට පත් වෙනවා. එතකොට මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය බවට පත් වුණා කියලා කියන්නේ අර පසාද ශ්‍රද්ධාවට වඩා එහා ගියපු ශ්‍රද්ධාවක් ගැනයි මේ කතා කරන්නේ. දැස ගැනීමේ ශ්‍රද්ධාව. කවදාවත් සැකයක් එන්නේ නැහැ. ස්ථීරයි, විශ්වාසයි. මම ඒකට බැහැලමයි ඉන්නේ. ඒසක් කියන දැස ගැනීමේ ශ්‍රද්ධාව. මේ බැහැගන්න තරම් ගැඹුරු ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. කොයි වගේද? පීනන්න නම් සැඩ පහරකට පින්නතින් බහින්න ඕනේ. යම් කෙනෙක් පීනන්න බලාපොරොත්තු වෙනවනම් ගඟකට හරි ඇලකට හරි මේ සැඩ පහරකට බහින්න ඕනේ. සැඩ පහරෙන් එතර වෙන්නනේ පීනන්නේ. එහෙමනම් මේ සංසාරයේ නැමැති සැඩ පහරෙන් පීනන්නත්, එතර වෙන්න පීනන්න නම් ඒ සසර නැමැති සාගරයට බැහැගන්න ඕනේ. එහෙනම් අපි හැමෝම සසර සාගරේ බැහැගත් අය. දැන් මේක පීනන්න අපිට ශක්තියක් තියෙන්න ඕනේ. අපිට ඒ සඳහා ලොකු වීර්යයක් තියෙන්න ඕනේ. එහෙනම් මොකක් උදෙසා ශ්‍රද්ධාවක් අරගෙනද පීනන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මේ විදිහට කටයුතු කළොත් මේ විදිහට මේ සසර සාගරයෙන් එතර වෙන්න පුළුවන් කියලා. මේ විදිහට කටයුතු කෙරුවොත් මේ සසර භයානකත්වයෙන් මිදෙන්න පුළුවන් කියලා. ඒ සංසාරයෙන් එතර යන්න පුළුවන් කියලා.
මේ විදිහට කටයුතු කෙරුවොත් ඒ පුද්ගලයා කවදාවත් නිරේගාමි වෙන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙනම් මම ඒ විදිහට කටයුතු කරන්නම ඕනේ. ආන් ඒ ස්ථීර සාර අදහස වෙන කවුරු කීවත් වෙනස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ විදිහටයි. එහෙනම් මට ඒක විශ්වාසයි. ආන් ඒකින් දා මං ඒ කාරණාවෙන් කවදාවත් බැහැර වෙන්නේ නැහැ කියන ශ්‍රද්ධාවක් අපි ගාව එන්න ඕනේ. දැස ගැනීමේ ශ්‍රද්ධාව. මේ කාරණාව අපිට තහවුරු කරගන්න හොඳ උදාහරණයක් තියෙනවා. මහා කප්පින කියන මහරහතන් වහන්සේගේ තාව. මහා කප්පින රජුරෝ සංසාරේ බොහොම පින් කරපු කෙනෙක්. රජුරුවත් එක්ක එකටම පින් කරපු තව දහසක් පමණ පිරිස හිටියා. එතකොට ඒ දහසක් දෙනාගේ භාර්යාවත් හිටියා. මේ කට්ටිය ඔක්කොම එකට තමයි මේ සංසාරේ පින් කරගත්තේ. මහා කුසල් කරගෙන ඒ කුසල් වල බලයෙන් දෙව්ලොව ඉඳලා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණ කාලේ මේ අය දෙව්ලොවෙන් චුත වෙලා ආපහු මනුෂ්‍ය ලෝකෙට ඉපදුනා. එදා පින්කම් කරපු පිරිසේ ප්‍රධානියා එදත් මහා කප්පින මහරජුරුව හැටියට මහා කප්පින නමින් රජ වුණා. එදා එකට හිටපු අනික් පිරිස රජුරුවන්ගේ ඇමතිවරු බවට පත් වුණා. ඒ අයගේ බිරින්දෑවරු ටික ඒ අය එක්කම මේ ජීවිතෙත් විවාහ වුණා. මහා කප්පින රජුරුව හැමදාම උදේට අසරු වූ සිව් දෙනෙක් කැඳවලා ඒ අයට හොඳට ආහාර පාන ආදී සංග්‍රහ කරලා ඒ අය සිව් දිසාවට පිටත් කරනවා. යොදුන් 3-4 ගිහිල්ලා හරි මේ තුනුරුවන් ලෝකේ පහළ වුණාද කියලා හොයලා බලන්න. යොදුන් 3-4 ගිහිල්ලා ඇවිදලා හරි තුනුරුවන් පහළ වුණාද කියලා හොයලා බලන්න. ඉතින් හැමදාම මේ අය උදේම පිටත් වෙනවා. සෑහෙන කාලයක් මේ අය මේ කාරණාව හොයනවා. නමුත් තුනුරුවන් පහළ වුණා කියලා ආරංචියක් නම් ඒ අයට කවදාවත්ම ලැබුණේ නැහැ. එක දවසක් රජුරු තමන්ගේ ඇමති මණ්ඩලයත් එක්ක උයනට යන්න පිටත් වුණා. උයනට යන අතරමඟ රජුරු දැක්ක පිරිසක් පිටස්තර පිරිසක් ඇවිල්ලා ගහක් ළඟ විවේකීව ඉන්නවා. හැබැයි ඒ අයගේ මූණ දිහා බලහම බොහෝම විඩාපත් බවක් පේනවා. රජුරු කල්පනා කළා මේ අයගේ විඩාවෙන් පේන්නේ හුඟක් දුර ඉඳලා ආපු පිරිසක් බව. මේ මිනිස්සු එක්ක කතා කරුවොත් මට අලුත් හෝඩුවාවක් හොයාගන්න බැරි වෙන එකක් නෑ. එනිසා අර මිනිසුත් එක්ක ටික වෙලාවක් කතා කළා. කොහෙද කියලා තොරතුරු ඇහුවා. ඒ පිරිස කිව්වා මහරජතුමනි අපි මෙයින් යදුන් ගානක් ඈත සවැත් නුවර ඉඳලා තමයි මේ එන්නේ. එතකොට මහා කප්පින රජුරු මේගොල්ලන්ගෙන් ඇහුවා ඒ ඕගොල්ලන්ගේ පැත්තේ සවැත් නුවර දිහා මට කියන්න මොකවත් විශේෂ ආරංචියක් නැද්ද කියලා ඇහුවා. අර වෙලෙන්ද කිව්වා ඉතින් කියන්න තරම් විශේෂ දෙයක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ නම් ලෝකේ පහළ වෙලා කියලා. රජුරු හොය හොය හිටියේ මේ කාරණාව. රජුරුවන්ගේ මුළු ශරීරයේ පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා. රජුරුවන්ට කතා කරගන්න බැරුව ගියා. රජුරුවන්ගෙන් වචන පිට වෙන්නේ නැතුව ගියා. ටික වෙලාවක් රජුරු විරාන්ත වුණා වගේ හිටියා. රජුරු අස්සයාගේ පිටින් බැස්සා. බැහැල ඇහුවා. රජුරු කහවණු ලක්ෂයක් දෙනවා. බුදුන් පහළ වුණා කියන වචනෙට. ඊළඟට බොහෝම ප්‍රීතියටපත් වෙලා කතා බහ කරගන්න බැරුව විරාන්ත භාවයටපත් වෙලා ඉඳලා ඒ කාරණාවත් තුන් වතාවක්ම විමසනවා. තහවුරු කරගන්නවා විමසීමස. එනම් ධර්ම රත්නේ ලෝකේ පහළ වුණා කියලා කිව්වට තවත් කහවණු ලක්ෂයක් දුන්නා. තවත් මොකක් තියෙනවද මට දැනගන්න? බුදුන් දහම් පහළ වුණා මහරජතුමනි. ආර්ය මහා සංඝයාත් ලෝකේ පහළ වුණා. ඒ කාරණාවත් අර විදිහටම තුන් වතාවක්ම තහවුරු කරගෙන රජුරු අර පිරිසට තවත් කහවණු ලක්ෂයක් දෙන්න පොරොන්දු වෙනවා. දැන් එතකොට රත්නත්‍රයේ පහළ වුණා කියන වචන තුනට රජුරු වෙලින්දන්ට කහවණු ලක්ෂ තුනක් දුන්නා. එහෙම මුදල් දීලා තමන්ගේ ඇමති පිරිස දිහා බලලා ඇහුවා අමාත්‍යවරුනි මොකද කියන්නේ? මට ගිහි ජීවිතෙන් ඇති වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ පහළ වුණා නම් මම භාග්‍යතුන් වහන්සේ හොයාගෙන මෙහෙම්ම යනවා. මට රජේ එපා. රජුරු ලිහලා ගත්ත තමන්ගේ නළල්පටිය. පන්නන්නු නළල්පටිය ලිහලා ඒ නළල්පටියේ හසුනක් ලිව්වා. ලියන්නේ තමන්ගේ අග්‍රමහේෂිකාවට අනෝජා දේවියට. ඒ හසුන් ප්‍රතිය ලියනවා මම මෙතෙක් කල් හේවි තුනුරුවන් ලෝකේ පහළ වෙලාද කියලා. මට මගදි හම්බුණා තුනුරුවන් ලෝකේ පහළ වුණා කියන පණිවිඩය. එහෙමනම් මං තුනුරුවන් හොයාගෙන යනවා. මං ආයෙ මාරිගාවට එන්නේ නැහැ. මං රාජ්‍ය අත්හැරියා. ඔබ කැමති විදිහට රාජ්‍ය කරගෙන යන්න. මේ හසුන අරගෙන එන ආයත කහවණු ලක්ෂ තුනක් දෙන්න මං පොරොන්දු වුණා. ඒ ආයතය පොරොන්දු මුදල දෙන්න. අර ඇමතිවරුත් සඳහන් කරනවා මහරජතුමනි ඔබ වහන්සේ යම් තැනකද අපි එතන. මහරජතුමනි මේ ගිහි ගෙදර ඉඳලා ගුණ ධර්ම පුරන්න බෑ. ගිහි ගෙදර කියලා කියන්නේ පවුල්පත. මහරජතුමනි ඔබ වහන්සේ අත්හැරියා නම් අපිත් අත්හැරියම තමයි. ඒ හසුන්පත් ලියලා
අර වෙළඳ පිරිසටම දුන්නා. මහදේවියට දෙන්න, අපි පවුල් වලටත් බෙදලා දෙයි. සියලු දෙනාම ආයේ මාලිගාව දිහා යන්න හිතුවේ නෑ. අහවල් අහවල් දේවල් වෙනස් කරලා එන්න ඕනේ. මේ ගමන කොච්චර කල් යන්න වේද දන්නේ. මිල මුදල් ටිකක් අතට ඕනේ. ඇඳුම් ආභරණ ටිකක් ගන්න ඕනේ. එහෙම යන්න කිසිසේත්ම හිතුවේ නෑ. සියලු දෙනාම පිට වෙලා ගියා. යන්නේ බුදුරජාණන් වහන්සේ වහන්ද. සවැත් නුවර පැත්තට. ආන් එහෙම සෑහෙන දුර යනකොට මේ ඇයට හම්බුණා විශාල ගංගාවක්. ඒ ගඟට කියන්නේ අරවච්චා කියලා. ඒ ප්‍රදේශයේ මිනිස්සුන්ගෙන් ඇහුවා, ඒගොල්ලෝ කියනවා ගව්වක් විතර ගැඹුරයි. ගව් දෙකක් පළලයි. ඒ කියන්නේ 60ක්ම 4ක් විතර ගැඹුරයි, 60ක්ම 8ක් විතර පළලයි. මේ ගඟෙන් එතර වෙන්න ඒරු පාරු මොකවත් නැද්ද කියලා ඇහුවා. සඳහන් කළා මහරජය, ඒ තරම් දුර හබල් ගාන්නයි නෑ. ඒ හින්දා මේකේ එතර යන්න ඒරු පාරු මොකවත් ඒරු පාරු නැහැ කියලා. රජුරු තීරණය කළා මෙතන නතර වෙලා ඔරු හදාගෙන ගඟට බහලා යන්න ගියොත් තව කී කාලයක් යයිද? සත්‍යය එන්නේන් ආශින් පිරිනව. ජරාව විසින් සත්‍යය, ජාතිය විසින් සත්‍යය ජරාවට පත් කරනවා. ජරාව විසින් සත්‍යය මරණයට ලං කරනවා. මෙතන තවත් රස්තියදු වෙන්න කාලයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පහළ වෙලා කියලා මට දැනගන්න ලැබුණා. මම බුදුරජාණන් වහන්සේ තකාම මේ ගමන පිටත් වෙන බව සත්‍යයි. මට තුනුරුවන්ගේ අනන්ත ගුණ සත්‍යයි. මම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සියල්ලත් හැරපු බව සත්‍යයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්, රත්නත්‍රය වෙනුවෙන් මම මේ ගඟ තරණය කරනවා. ඇමතිවරුන්ගෙන් අහුව මොකද කියන්නේ? ඔබ වහන්සේ බහිනව නම් අපිත් බහිනවා කිව්වා. ගඟ කොච්චර ගැඹුරුද? 60ක්ම 4ක් ගැඹුරුයි, 60ක්ම 8ක් පළලයි. දැන් දැස්සහම මැරෙන්න බැරිද? මැරෙන්න පුළුවන්. මේ තරම් ගැඹුරු ගඟේ මේගොල්ලෝ පීනන්නත් නෙමෙයි. මේ තරම් දුරු. නමුත් දැන් කවුරු විශ්වාස කරගෙනද බහින්නේ? මම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එළියට බැස්සේ. ඒ කාරණාව සත්‍ය නම් මම භාග්‍යතුන් වහන්සේ ගාවට යනවා, මට කරදරයක් වෙන්නේ නැහැ. අපිටත් පුළුවන් දෙහිම විශ්වාසයකට එන්න. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මම මේ වැඩේ කරන්න පටන් ගත්තේ. මම මේක කරනවා, මට කරදරයක් වෙන්නේ නැහැ. ඕන නම් ගිලෙනවා නම් ගිලුණාවේත් භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් කියලා හිතලා බහින්න පුළුවන්කමක් අපි ගාව තියෙනවද කියලා කල්පනා කරලා අපි බලන්න ඕනේ. එහෙනම් මේ බැස ගැනීමේ ශ්‍රද්ධාව කියන එක මොකක්ද කියන කාරණාවට අපිට යන්න වෙනවා. නමුත් මහා කප්පින රජුරුව ගඟට බහිනවා බුදුරජාණන් වහන්සේ විශ්වාස තියලා. සඳහන් කරනවා රජුරුවන්ගේ ශ්‍රද්ධාවේ තරම රජුරුව මේ මහා ගංගාව තරණය කරනවා. අස්සයාගේ පිටෙන් හරියට අස්සයෝ ගඟ ජල තලය මත ඇවිදගෙන යනවා, කළු ගලක් උඩ ඇවිදිනවා වගේ. යන්තමට අස්සයන්ගේ කුර විතරක් තෙමුණා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ ජීවිතේ පරිත්‍යාග කරලා නෙමෙයිද බැස්සේ? මරුණත් මරුණාවේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් යනවා කියලා බැස්සේ. ආන් ඒ සැඩපහරට බහින්ද කොයි වාගේ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනද? ආන් ඒකයි කියන්නේ බැස ගැනීමේ ශ්‍රද්ධාව. කෙනෙක් වෙනස් වෙන්නෙම නෑ කවදාවත්. රජුට අනුහාර ඇමතිවරුත් එහෙමම බැස්සා. එයින් එතර වෙලා යනකොට තවත් ගඟක් හම්බ වෙනවා. ඒ ගඟත් ඒ වගේම යොරුපාරු නෑ තරණය කරන්න. එහෙනම් මෙතන නතර වෙලා උරු හදන්න ඕනේ නෑ. භාග්‍යතුන් වහන්සේ ලෝකෙ පහළ වුණා. ධර්ම රත්නේ දේශනා කළා. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් දේශනා කරපු ධර්මයේ, භාග්‍යතුන් වහන්සේගේ නික්ලේශී හදමඩලේ උපන්නා වූ ධර්මයේ සත්‍යය සදාකාලික සංසාර සුවයෙන් සුවයට පත් කරනවමයි, සත්‍යය සසර දුකින් එතර කරනවමයි. ඒ ධර්ම රත්නේ සත්‍යමයි. මට ඒ බව, ඒ පිළිබඳව තියෙන ශ්‍රද්ධාවත් එසේමයි. එනම් මේ ගඟ මම ධර්ම රත්නේ නාමයෙන් තරණය කරනවමයි. දෙවෙනි ගඟත් රජු අස්සයාගේ පිටේම තරණය කරනවා. ඊළඟට හම්බ වෙන තුන්වෙනි ගඟ චන්ද්‍රභාගා කියන ගංගාව ආර්ය මහා සංඝයාගේ ගුණ අනුස්මරණය කරලා රජු තුන්වෙනි ගංගාව තරණය කරනවා. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ඊට කලින් දැකලායි තියෙන්නේ මහා කප්පින කියන මේ මහා ශ්‍රද්ධාවන්තයා තමන් වහන්සේ හොයාගෙන මේ විදිහට එන බව. ආන්ගේ නිසා එදා උදේ පාන්දර අපේ භාග්‍යතුන් වහන්සේ පාත්‍රා සිවුරුත් අරගෙන මේ චන්ද්‍රභාගා කියන ගඟ ගාවට යදුන් ගානක් දුර ගවාගෙන භාග්‍යතුන් වහන්සේ වඩිනවා. හරියට ගම්මුලා දෑනියේ කම්බෙන්ඩ යන සක්විති රජෙක් වගේ. රජුරෝ කියන්නේ ප්‍රාදේශීය රජෙක්. බුදුපියාණන් වහන්සේ ගෙදර හිටියානම් චක්‍රවර්ති රජෙක්. ලෞතුරා බුද්ධත්වයේ ලැබුවට පස්සේ උන්වහන්සේ කෝටි ලක්ෂයක් සක්වලට සියලුම දෙවියන්ට බමුණුට මරුන්ට මහරජු. ඉතින් මේ කාරණාව සඳහන් කරනවා ගම්මුලා දෑනියෙක් මුණ ගැහෙන්න යන සක්විති රජෙක් වගේ පාත්‍රා සිවුරුත් අරගෙන චන්ද්‍රභාගා කියන නදිය ගාවට භාග්‍යතුන් වහන්සේ වැඩම කළා.
වැඩම කරලා ඒ ගඟාහිදී තිබුණ නුග ගහක්. ඒ නුග ගහ ගාව බුදුරජාණන් වහන්සේ වාඩි වුණා. රජුරෝ චන්ද්‍රභාගා නදිය තරණය කරලා ගඟෙන් මෙහා පැත්තට ආවා. රජුරෝ දැක්ක මදක් ඈතින් බුදුරජාණන් වහන්සේගේ රශ්මි කදම්බේ විහිදෙන නුග ගහක්. ඒ නුග ගහේ කොළ පත්‍ර අතු ඔක්කොම රන්වන් පාටයි. රජුරෝ කල්පනා කළා වෙන කවුරුවත් නෙමෙයි බුදුරජාණන් වහන්සේමයි මෙතන වැඩ ඉන්නේ. භාග්‍යතුන් වහන්සේගේ මේ අසීමාන්තික බුද්ධ ලීලාව විහිදෙනවා. මේ රශ්මි ධාරාව තමයි මේ ගහටත් මෙහෙම එළිය වැටිලා තියෙන්නේ. රජුරුව වස්සයාගේ පිටින් බැස්සා. එතන ඉඳලා බුදුරජාණන් වහන්සේගේ මූණ දිහා බලන්නේ නැතුව නැමීගෙන නැමීගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. භාග්‍යතුන් වහන්සේ දන්නවා රජුරුවත් 1000ක් එනවා. ඒ 1000ක් දෙනාම මං ළඟ සිව්පිලිසිඹ යාපත් මහරහතන් වහන්සේලා බවටමපත් වෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළා, ධර්ම ශ්‍රවණය කළා. රජුරු ඇතුළු සියලු දෙනාම ධර්ම අවබෝධය ලැබුවා. ඉතින් මේක මහා කප්පින රජුරුවන්ගේ කතාව. මේක බොහොම කෙටියෙන් සිහිපත් කළේ තමයි රජුරුවන්ට බුදුරජාණන් වහන්සේ පිළිබඳව තිබුණ ශ්‍රද්ධාව. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පිළිබඳවත් ආර්ය මහා සංඝයා පිළිබඳවත් තිබිච්ච ශ්‍රද්ධාවෙන් තමයි රජුරුව මේ ගඟ තරණය කළේ, ගංගා තුනක්. දැන් ඒ ශ්‍රද්ධාව අපි ගාව උපදිනවද කියන කාරණාව අපි හිතලා බලන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන දේවල් අපිට දේශනා කළා දිවි හිමියෙන් තෙරුවන් සරණ යන්න කියලා. තෙරුවන් සරණ ගියපු කෙනාට තමයි බෞද්ධ කියලා කියන්නේ. එතකොට බෞද්ධයාට ලැබෙන වරප්‍රසාද කොහොමද? මහා සමය සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ යමෙක් බුදුන් සරණ ගියා නම් ඒ පුජ්‍යලයා කවදාවත් අපාය යන්නේ නැහැ. යේ කේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගනිස්සන්ති අපාය භූමී. පහාය මානුසන්දේහං, මේ මනුස්ස කයෙන් ප්‍රාණවායුව පහව යන්නේ යම් දවසකද ඒත් එක්කම දේව කායං පරිපූර්ණසanti, සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි. කවුද එහෙම සම්පූර්ණ කරන්නේ? බුදුන් සරණ ගියපු කෙනා. දැන් බුදුන් සරණ ගියපු කෙනාට කියන අපූර්ව නමක් තියෙනවා කියලා මං සඳහන් කළා. ඒ සරණ ගියපු අයට කවුරු කියලාද කියන්නේ? ආන් ඒ අයට තමයි බෞද්ධ කියලා කියන්නේ. බුදුන් සරණ ගියපු කෙනාටයි බෞද්ධ කියලා කියන්නේ. හැබැයි නමුත් අද සමාජෙ හුඟක් අය හිතාගෙන ඉන්නේ කඩදාසි කොලේක අකුරු ටිකක් ලියාපුවාම බෞද්ධ වෙනවා කියලා. ඒ අකුරු පේළියට පුළුවන් නම් අපි සතර පායෙන් නිදහස් කරන්න එහෙම ලීවර කමක් නැහැ. හැබැයි ජීවිතේ අනික් දේවල් කඩදාසි කොලේක ලියාගත් පමණින් අපිට මුදුන්පත් උනේම නැහැ. කෙනෙකුට ආසාවක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් වෙන්න, නමුත් ඒ සඳහා අවශ්‍ය දේවල් සම්පූර්ණ කරන්නේ නැතුව කඩදාසියක් සහතිකයක් අරගෙන මම වෛද්‍ය කියලා ලියාගත්තට කවදාවත් ඔහු වෛද්‍යවරයෙක් වෙන්නේ නැහැ. එහෙමනම් තමන් බලාපොරොත්තු වෙන කිසි දෙයක් මේ කඩදාසියෙන් ලියුවා කියලා හම්බ වෙන්නේම නැහැ. එහෙනම් ඒ සියල්ලට වඩා සිය දහස් ගුණයකින් ලක්ෂ කෝටි වාරයකින් ඉහළින් තියෙන මේ බෞද්ධකම කියන එක කවදාවත් කඩදාසි කොලයක ලියාපු අකුරු වලින් ලැබෙන්නේ නැති බව අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ. එහෙමනම් බෞද්ධයා වෙන්නේ කොහොම කෙනෙක්ද? බුදුන් සරණ ගියපු කෙනාටයි බෞද්ධ කියලා කියන්නේ. බුදුන් සරණ ගියා කියලා කියන්නේ හරියටම භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු කෙනාට අමුතුවෙන් දහම් සරණ යන්න අවශ්‍ය නැහැ. භාග්‍යතුන් වහන්සේ සරණ යන්නේ ධර්ම රත්නයේ සරණ යාමත් එක්කමයි, ආර්ය මහා සංඝ රත්නයේ සරණ යාමත් එක්කමයි. එහෙනම් යම් කෙනෙකුට තෙරුවන් ගැන කිසිම සැකයක් නැත්නම් ඔහු තෙරුවන් සරණ ගියපු කෙනෙක්. හැබැයි හිතන්න එපා, බුදුරජාණන් වහන්සේ නම් මට හරියටම විශ්වාසයි, ඒ වුණාට ධර්ම රත්නේ නම් සැකයි කියලා හිතනවා නම් තාම සරණ යන්න බැරුව ගියා. සංඝ රත්නේ සැකයි නම් තාම සරණ යන්න බැරුව ගියා. එහෙනම් මේ රත්නත්‍රයේ සරණ යන්න හරියටම භාග්‍යතුන් වහන්සේ සරණ යනවා කියන එකයි. නම්ම සරණ යනවා. එතකොට ඒ තරම් ශ්‍රද්ධාවක් ඇති කරගෙන භාග්‍යතුන් වහන්සේ සරණ ගියහම සතර පායෙන් මිදෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා. එහෙනම් ඒ කාරණාව එහෙම හිතලා අපි හරියටම බුදුන් සරණ ගියාද? ඒ පංචශීලයේ භාග්‍යතුන් වහන්සේ ආරක්ෂා කරගන්න කියලා දේශනා කළා. අපිට කරුණු කීයද පැහැදිලි කළේ? කරුණු පහක්. මේ කරුණු පහ රැකගන්න මෙයින් ආවරණය වෙන්න කෙලස් 1500ක් ආරක්ෂා කරගන්න කියලා අපි දේශනා කළේ? අපිට දේශනා කළේ නැහැ. කාරණ පහයි අපිට දේශනා කළේ. මේ පහ හරියටම රැකගන්න. අනෙක් දේවල් වලිනුත් පෞසිද්ධ වෙන බව ඇත්ත. නමුත් මේ පහ හරියටම රැක්කොත් අර සිද්ධ වෙන අකුසල කර්මයන් යටකරන තරම් මේ පහට පුදුම ශක්තියක් තියෙනවා. එහෙනම් මේ සිල්පද පහේ බරපතලකමක් දේශනා කළා.
මේ කර්මපත කියලා જાතියක් කර්මයේ සඳහන් කරනවා. කර්මයේ පැහැදිලි කරනකොට කර්මපත ධර්මයේ පැහැදිලි කරන්නේ. මොනවාද කර්මපත කියලා කියන්නේ? කාරණා කීපයක් එකතු වීමෙන් මුදුන්පත් කරගත් අකුසලයක්. එතකොට මරණ වෙලාවේ මතක් වුණොත් අනිවාර්යයෙන්ම නිරේ උපදවනවා. කාරණා කීපයක් සම්පූර්ණ කරගෙන සිදුවෙච්ච අකුසලයක් කියලා කිව්වි. ප්‍රාණඝාතය කියන කාරණාව අපි අරගත්තොත් කර්ම කීයක් සම්පූර්ණ වීම නිසාද ප්‍රාණඝාතය සම්පූර්ණ වෙන්නේ? කාරණා පහක්. සතෙක් ඉන්න ඕනේ, පණ තියෙන බව දැනගන්න ඕනේ, මරණ චේතනාව එන්න ඕනේ, මරණ උපක්‍රමයක් යොදන්න ඕනේ, උපක්‍රමය පාවිච්චි කරලා මරන්න ඕනේ. එතකොට කාරණා පහක් තියෙනවා. මේ කාරණා පහම එකතු කරලා මේ මරණය සිද්ධ වෙච්චහම ඒක ප්‍රාණඝාත කර්ම පතයක් බවට පත් වෙනවා. සමහර වෙලාවට එහෙම මරණයට ඔක්කොම කටයුතු සම්පූර්ණ කෙරුවා. අපි කිමුකෝ පොල්ලකින් ගහලා මරන්න හැදුවා කියලා. පොල්ලෙන් ගැහුවා. නමුත් මැරුනේ නැහැ. ඒ සතා තැනලා දිව්වා. දැන් ප්‍රාණඝාත කර්ම පතේ සම්පූර්ණද මට? නැහැ. කර්ම පතේ සම්පූර්ණ වෙලා නැහැ. මොකද ඔක්කොම ටික කෙරුවා. නමුත් මරන්න බැරි වුණා. හැබැයි මං ගහපු පොලු පාරට සමහරට ඔළුව පුපුරවා වෙන්නත් පුළුවන්. කකුලක් කැඩුනා වෙන්නත් පුළුවන්. ඉලයට කුඩු වුණා වෙන්නත් පුළුවන්. නමුත් පරාණ බය නිසා පැනලා දිව්වා. ප්‍රාණඝාත කර්ම පතේ වුණේ නැහැ. නමුත් මගේ පොලු පහරෙන් වෙච්ච හානිය නිසා එයා කොච්චර දුක් විඳීද? ඇටකෝටු උපුපුරලා මොන තරම් වේදනාවක් විඳිනවද? හිතන්නක පුණ්‍යතුනි, අපේ ඇටකෝටුවක් කැඩුනොත් අපිට කොයි තරම් දේවල් කරනවද? අඩුතරමේ බිමට පොළොවට අඩිය තියන්නවත් දෙන්නේ නැහැ. සමහර ලාවට පතුරු තියෙනවා, එන දානවා, පත්තු බඳිනවා. නමුත් අර සතාට එන දාන්න කවුරුවත් නැහැ. තෙල් ගාන්න පත්තු බඳින්න කෙනෙකුත් නැහැ. උස්සගෙන යන්න කවුරුවකුත් නැහැ. එහෙනම් එයා වේදනාව විඳලා මැරෙනවා. සමහර විට ඒ තලිච්ච තැන් පොඩි වෙච්ච තැන් වල පිළිකා වගේ රෝග හැදෙන්නත් පුළුවන්. පස්සේ කාලේ අපි මනුස්ස ලෝකේ දකින්නවා කැඩිලා බිඳිලා බේත් හේත් නැහැ, කාත් කවුරුවත් නැහැ. අනන්ත දහදුක් විඳින ජීවත් වෙනවා. පිළිකා වගේ කර්ම රෝග හැදිච්ච අයත් අපේ සමාජයේ ඕනතරම් ඉන්නවා. අර සතාට කොහොම හැදුනද? කොයි තැන් වල රෝග හැදුනද? සමහරලාට අපි හිතන්නේ සිහිත් නැහැ. ඒ නිසා සමහර සතෙකුට අපි ගලක් දාලා ගහනවා. වැදෙනවා. ඉතින් ගල්පාරක් හිමින් ගහන්නේ අපි. ආන්ගේ වැදිච්ච තැන් වල තැලෙනවා, පොඩි වෙනවා. පස්සේ කාලේ එතන ලේ කැටි ගිහිලා පිළිකාවක් හැදෙන්න පුළුවන්. සමහරට වෙඩි තියලා මරන්න ගිහිලා වෙඩිල්ල වැදිලා අර සතා දිව්වා. තකුල කැඩිලා. තුවාලයක් තියෙනවා. එතන කුණු වෙනවා. පණුව හැදෙනවා. විස බීජ හැදෙනවා. කණ්ඩ හොයාගන්න යන්නත් බෑ, බොණ්ඩ හොයාගන්න යන්නත් බෑ. නමුත් අර විස බීජ ලේක එකතු වෙලා යනවා. ඇටකෝටුව කැඩිලා බිඳිච්ච තැනින් ඇටමිදුළු දිගේ අර විස බීජ ගමන් කරනවා. තැන් තැන් වල නතර වෙලා එක්ක ඇටමිදුළු වල පිළිකා හැදෙනවා. නැත්තම් ලේ වල පිළිකා හැදෙනවා. ඒ විස බීජ ගිහිල්ලා ශරීරයේ තවත් ඉන්ද්‍රියන් ගාව නතර වෙලා පිළිකා හැදෙනවා. එනම් මනුස්ස ජීවිතය ලබාගත් අපිත් ලේ වලත් පිළිකා හැදෙනවා. ඇටමිදුළු වලත් පිළිකා හැදෙනවා. මුත්‍රාසෙත් පිළිකා හැදෙනවා. වකුගඩුවෙත් පිළිකා හැදෙනවා. මේ ජීවිතේ අපි හොඳ ලස්සන ජීවිතයක් තමයි ගෙව්වේ. කාටවත් නම් වරදක් කරපු නැති බව අසල්වැසියෙක් දන්නවා. ඒ වුණාට අපි කවුරුවත් දන්නේ නැහැ පෙර භවයක මොනවද කරගත්තේ කියලා. එක්කෙනෙකුට එකපාරක් යමක් කරාම අපිට ඒක විපාක දෙනවා සිය දහස් ගණන් ආත්මවල. ඒක තමයි සසර හැටි. ඒක තමයි කර්මයේ හැටි. ඒ කාරණාවයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ ඒ කරුණ මෙහෙම දේශනා කරලා තියෙනවා. එහෙනම් අපි මේ විදිහට හැසිරিলা බෑ. අපේ ජීවිතයේ ගොඩනැගෙන්න ඕනේ මේ විදිහට නෙමෙයි. බුදුරජාණන් වහන්සේට අනුවයි. භාග්‍යතුන් වහන්සේ විතරයි මේ කරුණ දන්නේ. භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම නොදන්නේමය. භාග්‍යතුන් වහන්සේ විතරයි ශාස්ත්‍රු. මම ශ්‍රාවක. පින්නදී ඔය කාරණාව හරියට වැටහුනොත් ඒ පුද්ගලයා රහත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. නමුත් අද අපි ඒක වැටහිලා නැහැ. අපිට සමහර වෙලාවට හිතෙන්නේ බුදුරජාණන් වහන්සේට අමතක වෙන්න ඇති කියලා. භාග්‍යතුන් වහන්සේටත් වරදින්න ඇති කියලා. සමහර කෙනෙකුට හිතෙනවා භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයේ ලැබුවා කියන කාරණාවත් අමතක වෙනවා. සමහර වෙලාවට අහන්න හම්බ වෙනවා බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පෑවි ශ්‍රාවක පිරිසත් එක්ක අමනාප වෙලා කියලා. කියන්නේ අහන්නේ නැති හින්දා අමනාප වෙලා පිරිනිවන් පෑවා. එහෙම නැත්තම් භාග්‍යතුන් වහන්සේ තාමත් වැඩ ඉන්නවා. එහෙම සමහරලාට දේශනා කරනවත් ඇහෙනවා. ඒ කියන්නේ එහෙනම් භාග්‍යතුන් වහන්සේ අටලෝ දහමින් කම්පා වෙලා ඒ හින්දා පිරිනිවන් පාලා තියෙන්නේ. ඒ කියන්නේ බුදු වුණාද කියන කාරණාවත් මතක නෑ කතා කරනකොට. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රු, මම ශ්‍රාවක, භාග්‍යතුන් වහන්සේම දන්නාසේක
මම නොදන්නේ මේ කියන කාරණාවෙන් එළියට ගිහිල්ලා. ආන්ගේ හින්දා බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේවල් අද වෙනස් කරන අය ඕන තරම් ඉන්නවා. වෙනස් කරන්න උත්සාහ කරන අයත් ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ එහෙනම් තාම ශ්‍රද්ධාව ඇති වෙන්නේ නැහැ. තාම අවබෝධය ඇති වෙන්නේ නැහැ. තාම බහගන්න බැරි වුණා. අපි තාම ඉන්නේ හෙළ වෙන තැන. මේ සංසාරයෙන් එතර යන්නේ තව බොහෝ කල්යයි එහෙම වෙනකොට. හැබැයි මේ බොහෝ කල් යන්නේ සතර පාය වල අනන්ත දුක් විඳගෙන ඇයි ඒ භාග්‍යතුන් වහන්සේ කීකරු නොවිච්ච නිසා. එහෙමනම් ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා අපි දැනට මේ විදිහට නිමා කරමු. ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටම දායකත්වයේ ධර්මින් කටයුතු කළ සියලුම දෙනාටම ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නේ මේ මහා කුසලයේ පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරංගක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.